ආයිබෝන් කියලා පිළිගන්නවා වෙනද වගේම SL Home Tec YouTube channel එකේ ඉන්න ඔයාලා හැමෝම අද මම ඔයාලත් එක්කලා කතා කරන්නේ මෝටර සම්බන්ධයෙන්. ඔයාලට මතක ඇති මම ඊට කලින් වයර් 3ක් වෙන මෝටර එක ස්ටාර්ටින් රනින් සහ කොමන් කියන අග්‍ර තුන නිවර්දිව හොයාගන්න විදිය ගැන ඕගොල්ලන්ට වීඩියෝ එකක් කරන් ආවා. අද වීඩියෝ එකෙන් මම ඕගොල්ලොත් එක්කලා කතා කරන්නේ වයර් කිහිපයක් වෙන මෝටර එක නිවර්දිව වයර් ටික අඳුරගන්නේ කොහමද මල්ටිමීටරයක් භාවිතා කරලා, ඒ වගේම මේකේ හයි ලෝ සහ මීඩියම් කියන වේගයන් තුන වෙන වෙනම හඳුනගන්නේ කොහොමද කියන එක ගැන මේ වීඩියෝ එක නරඹන්න කලින් පහළ ඇති රතු පාට subscribe බටන් එක ක්ලික් කරලා ඒ ළඟ තියෙන පුංචි bell icon එකේ all කියන බටන් එක ක්ලික් කරන්න. ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක share කරලා ඒගොල්ලොත් එක්කත් මේ දැනුම බෙදා ගන්න. description එකේ තියෙන link මගින් නැති වීඩියෝ සියල්ල නැරඹීමටද ඔබට පුළුවන්. channel එකේ playlist එක click කරලා ඔබ සොයන වීඩියෝව පහසුවෙන් සොයා නැරඹීමටද ඔබට පුළුවන්. channel එකේ about එකට ගිහින් අපේ Facebook page එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්න නම් එපා. වීඩියෝ එක පිළිබඳ ඔබේ අදහස් උදහස් comment එකක් විදියට මට එකතු කරන්න. ඔබේ හැම කමෙන්ට් එකක්ම මට හුඟක් වටිනවා. ඒ වගේම ඒ හැම කමෙන්ට් එකක්ම මම කියවනවා. රැඳී සිටින්න SL Home Tec සමගින් හැමදාමත් ඔබේ එදිනෙදා ජීවිතයට දැනුම එකතු කරගන්න. හොඳයි, ඔයගොල්ලන්ට පේනවා සාමාන්‍යයෙන් අපි මෝටරයක් ගත්තම ඒකේ අනිවාර්යයෙන්ම ස්ටිකර් එකක් සම්බන්ධ කරලා එනවා. ඒකේ සඳහන් කරලා තියෙනවා මෝටරේ වෝල්ටේජ් එක, ඒ වගේම ඒකේ ඇම්පියර් ගාන, ඒ වගේම ඒකේ වයරින් ඩයග්‍රෑම් එක. නමුත් සමහරුන්ට ඇත්තම තියෙන ගැටලුවක් තමයි මෝටර එක පරණ වෙනකොට මේ ස්ටිකර් එක පේන්න තියෙනවා. අපි දැන් බලමු මේ වගේ මෝටරයක් අපිට හම්බුනාම ඒක ස්ටිකර් එක නැත්තම් අපි කොහොමද මේකට නිවර්දිව වයර් සම්බන්ධ කරන විදිය හොයාගන්නේ, ඒක අඳුනගන්නේ කියලා. ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ එක බලුවා නම් ඔයගොල්ලන්ට මතක ඇති මෙතෙන්ට අපි සම්බන්ධ කරේ කැපාසිටර් එක. අපිට මේ ක්ලිප් එකක් නැත්නම් අනිවාර්යයෙන්ම ගැටලුවක් තියෙනවා මේ වයර් ටික මොන විදිහට සම්බන්ධ කරන්නේ මේකේ ස්පීඩ් එක නිවර්දිව හොයාගන්නේ කොහොමද කියලා. අපි ඒකට අනිවාර්යයෙන්ම මල්ටිමීටරෙන් මේවා ඕම්ස් ගාන පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේ මේ පරීක්ෂා කරන ඕම්ස් ගාන මතක තියාගන්න ඕනේ මේ මෝටර එකේ ස්පීඩ් එක සම්බන්ධ කරනකොට. ඔයාට ඒක මතක තියාගන්න බැරි නම් මම පුංචි ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයාට පුළුවන් මේ වගේ කොලයක මේ මෝටර එකේ වයර් ටික ඇඳ ගන්න. මම නිල් පාට වයර් එකට අංක 1, ඒක කහ පාට වයර් එකට අංක 2, ඒක රතු පාට වයර් එකට අංක 3, සුදු පාට වයර් එකට අංක 4 කියලා මේකේ වයර් ටික නම්බර් කරගන්නවා. අපිට මේ වයර් වල පාට මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතුව විවිධ වර්ගයේ මෝටර අපිට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒ මෝටර වල මේ වයර් වල පාට වෙනස් වෙලා තියෙන්න පුළුවන්. අපි මේක මතක තියාගත්තොත් සමහරක් විට ඔයාගේ මෝටරේ වැරදියට වයර් සම්බන්ධ කරලා වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වයින්ඩින් එක පිච් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන දේ තමයි මේ වයර් හැම එකේම ඕම්ස් අගය පරීක්ෂා කරගන්න එක. ඒක පරීක්ෂා කරන්නේ මෙන්න මෙහෙමයි. 1 සහ 2 බලනවා. ඒ වගේම 1 සහ 3 බලනවා. ඒ වගේම 1 සහ 4 කියන අගයන් බලනවා. ඊට පස්සේ 2 සහ 3 කියන එක 2 සහ 4 කියන එකේ ඕම්ස් ගානත් ලියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි 3 සහ 4 කියන වයර් දෙකේ එන ඕම්ස් ගානත් අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕනේ. බලමු අපි මේකේ පෙන්වන ඕම්ස් ගාන කීයද කියලා. අපි අංක 1ට සම්බන්ධ කරේ නිල් පාට වයර් එක. ඒකේ අංක 2 විදිහට අපි සඳහන් කරේ කහ පාට එක. ඒක ඔයගොල්ලන්ට පේනවා ඕම්ස් 17ක් වගේ තමයි පෙන්වන්නේ. අපි ඒක මෙතන ලියා ගන්න ඕනේ. ඊට පස්සේ අපි 1 සහ 3 කියන වයර් වල ඕම්ස් අගය මේ විදිහට පරීක්ෂා කරනවා. අපිට ඒක ඕම්ස් 42.2ක අගයක් පෙන්වනවා. ඊට පස්සේ අපි 1 සහ 4 කියන වයර් වල ඕම්ස් අගය මේ විදිහට පරීක්ෂා කරගන්නවා. ඒක අපිට 254.5ක අගයක් පෙන්වනවා. ඊට පස්සේ අපි 2 සහ 3 කියන वारदेके ओम सगे परीक्षा करना एक अपीट 25.2 वगे आगे पेन ඊට පස්සේ අපි 2 සහ 4 කියන වයර් වල ohms එකේ පරීක්ෂා කරනවා 237.7ක වගේ අගයක් අපිට ඒකේ පෙන්වනවා. ඊට පස්සේ අපි 3 සහ 4 කියන වයර් වල ohms එකේ පරීක්ෂා කරනවා අපිට 212.6ක වගේ අගයක් පෙන්වනවා. ඔයා මේකට ආධුනික කෙනෙක් නම් මේ වගේ සටහනක් දාගන්න ඕනේ. ඒ වගේම මේ ඕම්ස් ගයන් ඔයාගේ මෝටරේ ආකාරයට වෙනස් වෙන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට කිව්වා මේ මෝටර එක වායු සමීකරණයක බ්ලෝවර් එක මෝටර එකක්. වෙනත් මෝටරයක් ගන්නවා ෆෑන් මෝටරයක්. එහෙම නැත්නම් වෙනත් මෝටරයක් ගන්නවා නම් මේකේ අගය වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ වැඩිම අගයක් ගන්න වයර් ටික. ඒ කියන්නේ මේ අංක 4ත් එක්ක සම්බන්ධ වෙනකොට තමයි අනිත් වයර් වල වැඩි ඕම්ස් ගයක් ඕගොල්ලන්ට පෙන්වුවේ. ඒක අපි අරගන්නවා කොමන් එක විදියට. එහෙම නැත්නම් අපි එතෙන්ට නිව්ට්‍රල් එක ලබා දෙනවා. ඊට පස්සේ අපි බලනවා මේ අංක 4ත් එක්කලා මොන විදියටද අපිට රීඩින් එක පෙන්වන්නේ අනිත් වයර් කියලා. පළවෙනි වයර් එක අපිට පෙන්වන්නේ 254.5ක වගේක්. දෙවෙනි වයර් එක අපිට පෙන්වන්නේ 237.7ක අගයක්. තුන්වෙනි වයර් එක අපිට පෙන්වුවේ 212.6ක අගයක්. ඊට පස්සේ මේ වැඩිම පෙන්වන අගය ඒ කියන්නේ මෙන්න මේ අගය. ඒ අගය තමයි මේ ෆෑන් එකේ ලෝ ස්පීඩ් එක. ඊට පස්සේ මධ්‍යස්ථ අගය ඒක තමයි මේකේ මීඩියම් ස්පීඩ් එක. අඩුම අගය පෙන්වන එක තමයි මේ ෆෑන් එකේ හයි ස්පීඩ් එක. ඒ කියන්නේ අංක 1 ලෝ ස්පීඩ් එක, අංක 2 मीडियम स्पीड එක, अंक 3 තමයි අපේ මේ මෝටරේ හයි ස්පීඩ් එක වෙන්නේ, අංක 4 තමයි මේ මෝටරේ කොමන් එක වෙන්නේ. අපේ මේ ඕම්ස් ගානත් එක්කලා අපි ලබාගත් අගය හරිනම් අනිවාර්යයෙන්ම මේ වගේ මෝටර එක නම් මේ ස්ටිකරේ සම්බන්ධ කරලා තියෙන විදියටම අපිට ලැබෙන්න ඕනේ. මම හිතන ඕගොල්ලන්ට පැහැදිලිව පේනවා ඇති කියලා. අපේ රතු එක තමයි හයි ස්පීඩ් එක වෙන්නේ. ඒ වගේම කහ පාට එක තමයි මේක මීඩියම් එක වෙන්නේ. ඔන්න පේනවා ඇති අංක 2 තිබ්බේ කහ පාට එක තමයි අපේ මීඩියම් එක. ඒ වගේම නිල් පාට එක තමයි ලෝ ස්පීඩ් එක විදියට මේ මෝටරේ සඳහන් කරලා ඉන්නේ. ඒ කියන්නේ අපි මේ ඕම්ස් එකෙන් ලබාගත් උත්තරේ මේ මෝටරේ සඳහන් කරලා තියෙන උත්තරේ හරියටම හරි. ඔයගොල්ලෝ මෙතෙන්දී වයර්ල පාට මතක තියාගන්න එපා. ඒක ඔයගොල්ලන්ට විශාල ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. වයර්ල පාට මතක තියාගන්න නැතුව මේක හොයාගන්න විදිය ගැන විතරක් ඔයගොල්ලෝ මතක තියාගන්න. අපි දැන් මේකට විදුලි සපයමක් ලබා දීලා බලමු. ඇත්තටම මේ ස්ටිකරේ තියෙන එකයි මේකයි සමාන වුණාට ඒ විදිහට වැඩ කරන්න කියලා. මම මේකට UF 5ක කැපැසිටර් එකක් සම්බන්ධ කරනවා. ඒ වගේම මේ තියෙන්නේ වෝල්ට් 230ක විදුලි සැපයීමක්. ඕගොල්ලන්ට මේක ටිකක් අවදානම් මේකෙන් පරීක්ෂා කරන එක. නමුත් ඕගොල්ලන්ට පුළුවන් මම කලින් වීඩියෝ එකක් දාලා තිනවා ටෙස්ටිල් ලාම්පුවක් හදාගන්නේ කොහොමද කියලා. මල්ටිමීටර් නැති අයට විසඳුම් කියලා. අන්න ඒකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මේක පරීක්ෂා කරගන්න. ඔයගොල්ලන්ට වෙන හානිය ගොඩක් අඩුයි මේ වයර් දෙක එකට ගෑවුනොත්. නමුත් මෙතෙන්දි මම ඔයගොල්ලන්ට මේක පෙන්වන්න ඕන නිසා මේ මෝටර එක මේ විදිහට ස්ටාර්ට් කරනවා. ඔයගොල්ලන්ට මතක ඇති සුදු පාට එක තමයි අපේ කොමන් එක උනේ. මම ඒක නිව්ට්‍රල් එක ලබා දෙනවා. නිල් පාට එක තමයි ලෝ ස්පීඩ් එක උනේ. කහ පාට එක තමයි මීඩියම් එක උනේ. රතු පාට එක තමයි හයි ස්පීඩ් එක උනේ. මේක වීඩියෝ එකක් නිසා සමහරක් විට ඔයාලට මේක පේන්නේ නැතුව ඇති කොච්චර ස්පීඩ් එකකින් වැඩ කරනවද කියලා. මේක හරියටම වැඩ කරන විදිය බලා ගන්න නම් අනිවාර්යෙන් අපි මේකට බ්ලෝවර් එකක් සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම ෆෑන් එකක් නම් ෆෑන් බ්ලේඩ් එක සම්බන්ධ කරන්න ඕනේ. ඒ වුණොත් තමයි අපිට නිවැරදිව බලා ගන්න පුළුවන් වෙන්නේ මොන ස්පීඩ් එකෙන්ද මොන වේගයෙන්ද මෝටර එක වැඩ කරන්නේ කියලා. නමුත් ඕගොල්ලෝ දැක්කා අපි ඕම්ස් අගය පරීක්ෂා කරපු විදිය. ඒ ඕම්ස් අගය පරීක්ෂා කළා අපිට ලැබෙන උත්තරේ ස්ටිකරේ තිබ්බ උත්තරෙත් එක්කලා සමානයි. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. ඕගොල්ලන්ට දැන් පුළුවන් වෙයි මේ වගේ මෝටරයක් හම්බුනොත් ඕනෑම වර්ගයක ඒක වයර් ටික නිවැරදිව පරීක්ෂා කළා ඒකේ ස්පීඩ් තුන නිවැරදි ආකාරයෙන් සම්බන්ධ කරන්න පටල ගන්න නැතුව. ඒ වගේම වායු සමීකරණ ශාස්ත්‍රයේ ගොඩක් දෙනෙක් මගෙන් අහන එකක් තමයි සමහරක් මෝටර වලට කැපැසිටර් එකේ වයර් එකක් ඉන්නේ නැහැ. ඒ කියන්නේ මේ විදිහට කැපැසිටරට වෙනම වයර් එකක් සම්බන්ධ කරන්නේ නැහැ. වයර් පහක් ලබා දීලා තිනවා. ඒ වයර් පහ නිවැරදිව හොයාගන්නේ කොහොමද කියලා මම අනිවාර්යෙන් ඒ ගැනත් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ඉදිරියේදී අරන් එන්නම්. නමුත් මේ වීඩියෝ එක මම ඉදිරිපත් කළේ සාමාන්‍යයෙන් කැපාසිටර් එකට අපිට වෙනම වයර් දෙකක් එනවයි කියලා උපකල්පනය කළා. ඉදිරියේදී අනිවාර්යයෙන්ම වයර් පහක මෝටර එකක් පරීක්ෂා කරගන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට වීඩියෝක් අරන් එන්නම්. මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාගෙන නමතක කරන්න එපා. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් එකක් විතර දාන්න. ඔයා අදම නම් මගේ channel එකත් එක්ක එකතු වුණේ මතක ඇතුව පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක බලලා එතන ළඟ තියෙන චූටි bell සලකුණත් ඔබන්න. එහෙමනම් තවත් මේ වගේ වීඩියෝ එක හම්බ වෙනකන් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.